మీ క్రమేయతి ఏక అస్తేజన్ ఈ దుర్దుర్ణ స్మతుకుర్ణ గతీయ అస్తేజ్ నటివీయన గతి మీ జ్ఞాని ముఖం కరణహకి తెలువాయి లభిన పరం ఈ కరుణహకి మీ ముఖద్ మతువట విస్తర విజ్ఞావు ఈ విస్తర జీవితే సంబంధ కరం ప్రతిఫల మతుకుర్ణ హితమని మీ ఆరంభీ ന്യായസാധികമാണ്. ന്യായ കീഴിൽ മുഖദ് സമാവിച്ചു തത്തെ തത്തിനോ ഹെമദിനും വയനദയാജനഗണി ക്രമേ കൗത്തയോ വയനദി കൂവി കൂവി അരമേ വരെ കൊണ്ട് കരണ ഗുരുവങ്ങ මේ කාරණේ තමා ජීවිතයේ දුකින් මුදහස් කරගන්නේ කොහොමද කියලා වයන අයට මේ ක්‍රමේ ජීවිතේ සම්බන්ධ කරන ක්‍රියාත්මක කරනකොට ඥායයක් ඇතිවෙනවා. ඒ තමා විසින් දත යුතු දේ වැඩිමේ උසස් භාවයක් ගන්න. මොකද දුකින් මිදහස් වෙන ක්‍රමය ඔහු දැනගන්නවා. එතකොට നിബ്ബാണ സച്ചിക്രിയ തമന്തിയ ജീവിതേ നിവി യമേനെ മേ സാർത്ഥകത്തെ മേ സഫലമെന്ന് തത്തെ എന്ന് ഓ അത്ത വശം സത്യവശം മുഖത്ത് ഒപ്പിനേക്കുക സച്ചിക്രിയായി കിവേ ഏ ക്രിയാവേ ഭിന്നാം സത്യതാവേ മേ കൈ അത്ത മേ കൈ මේ ජීවිතයේ නිවිච්ච ධර්මට සැපේ. තොට සැපය ලබන්නා විසින් ජීවිතය රත්තෙන්දේ නොදී බල හොඳ බලා ගතීති ඒකයි මේ ගැති යති දන් චත්තාරු දකට ඒකයි මේ සතිපට්ඨානයෙන් පෙන්නන්නේ කියලා. ඊළඟට අදට තියෙන මොකද්ද කතමීද මොකද්ද මේ හතර? මොකද්ද මේ හතර කිව්වා? මේ කියන ක්‍රියා මාර්ගය මොන හතරෙන්ද ගන්න? කොයි කියන ක්‍රියා මාර්ගය දැන් මේ කලින් කිව්ව පිළිවෙත්? ඒ පිළිවෙත් මොන හතරටද යොදන්නේ? ഗുണ ക്രമേ യാട്ടത്തി തമൈ ഈ നിവൃത്തി ശോക പരിശ്രമിയെ പ്രതിഫലം ലക്ഷണം දැන් මෙතන පැහැදිලි කළා මේ ඔබේ කිවි අතීත සාධාරණයක් ඉදිරිපත් කරනවා. මාත්‍යාට පැහැදිලි කළා නැත්නම් අපි ඒ තෝරු දෙන්න මේ විදිහටයි මේ සෝක කියන්නේ රක්ති පරිදේවය කියන්නේ ඒ සත්‍යම ජීවිතයේ පැතිරියා. එතකොට පැතිරියාම അവനൊക്കെ ആരക്ഷാതിരി അവത്താതെ ദേവകീയ സത്യം കിട്ടി ക്രമാണു ക്രമേദ്യത്തെയാണ് പ്രതിവിധം റത്തീമ പിഴികണ്ട പുലുവാം ഏവ ഇത്രായ പിഴികണ്ടേ പിഴികണ്ട പുലുവാം തത്തയെ ഭൂപകലാപ ഇത്രായ പിഴികണ്ടേ അനിക്കോ പിഴികണ്ടേ തോട്ട റത്തീമ വെടിവെണ്ട വെടിവെണ്ട ഏ റത്തീം പിഴികണ്ണ രൂപകലാപ ඒ ශක්තිය එවට ගැන පරමාණු ඒවා තිබිත්ලොත් ඒවා තුළේ අර ඒවා පිළිගන්න කාන්ති තිබුණොත් තමයි පිළිගන්න. එහෙම නැත්නම් ඒ කාන්දමක් ඒ කාන්දම නැත්නම් ඒවා පැතිරීම. ඒ පරිදි මේ සිද්ධ විජේ තමන්ගේ සිතේ උපන්නා වූ
අදහස පැතිරුණි නැවතිලා දිනන දැන් අපි කියමු කෙලෙකට කේන්තියක් කේන්තිය යට ඉලින් දිගට යනවා නවත්ත ගන්න බැයි ඒක වෛරයට හැරිලා හැරෙනවා නම් ඒක කියන්න බැරි පැතිරිච්ච බව ඔය දැන් රකල රැකගෙන ඉන්න අය ආරක්ෂා කර මොකද ඒ ආසු තත්ත්වයේ රැකගෙන ඉතින් මෙයා විඳවන්න එවරම නිවුණා ඒ කියාව ඒක නිවුණා දැන් සමහරුන්ට එහෙම තියෙන අවස්ථා ඒ කියා ඉන්නවා ඒ විදිහ ආයෙත් ගමන් කරනවා අල්ල දානවා කියලා තියෙන අවස්ථා තියෙනවා ඒ මොකද එයාගේ ඒ ශෝකේ පැතිරෙන්න තරම ඒවා පිළි අරගෙන රඳවන්න තරම දේවල් නෑ යා ඒ නැත්තම් ඒ තිබුණා වූ ශක්තිය පිළිගන්න තරම් දේවල් නැති වෙන්නේ මොන පැත්තෙන් හරි ඒවා පිළිගන්න දේවල් ප්‍රතිමුන් නිසා එයාගේ ජීවිතය වෙනම ජීවිතයක් ඔව් අර මැරිච්චේ තරහ වෙලා නේද මැරිච්චේ කටක නෙවෙයි ඒ මැරිච්ච නිහාගෙන් එක්ක මැරිච්ච නිසා වෙච්ච කරදර ඉනියවල් නම් කරදරයක් එහෙම නැත්නම් ඉනිය වෙච්ච පාඩු ඉනිය නැති නිසා තමන් වෙච්ච පාඩු සමහරින්න සන්තෝෂයි මෙරට සන්තෝෂයි ප්‍රශ්නේ දොනත් කියන්නේ ඇතුලේ දූෂණ වුණ හැටි තරමට තමාටේ දූෂණය දැනෙන ආකාරය දොන. දුක්ඛ ඇතුලේ සිද්ධිය දොනත් කියන්නේ සිද්ධිය දැනෙන හැටි. සුඛ සෝමනස්ස දුක්ඛ දෝ. එතකොට කාය කායනුපස්සී වේදති ආදාම් සම්පජානෝ සතිමා විරේ ලෝකිය අභිචාරය මේ කියන්නේ මොකද්ද උච්චරේපි සිත පහළ වෙච්ච හැටි ඒ සිත දෙස බලන හැටි තමයි බලන නීතිය තමයි ඔය දේ දැන් මේ ජීවිතේ වට විනය මහරාසියක් තියෙනවා කාලපක්ෂේ සිතාන ආගම පක්ෂයෙන් සින්දා සමාජයෙන් සින්දා මහරාජයක් තියෙනවා විනේ පිළිපැදිය යුතු ජීවත් වීද ඇති නමුත් මුළු බුද්ධ ශාසනයත් ඒ වාගේ මිච්ඡාගේ ජීවිතය සපවත් කිරීමට බුදුහාමුදුරුවෝ නිවේ අත එහෙම මෙන්න මේ නීතිය උල්ලංඝනය නොකර සුබනා ජීවිතය පාවිච්චි කරන්න බ්ලාමි සමාජයෙන් පැවැත්මෙන් ඒ වගේම උපතෙන් හැම එකකින්ම සංකෝචන එතකොට විනය නීති හතරයි සපවත්ෙන් එළනටුන්න දන්න ඕන නීතියක් දාගන්න මන්ද සපවත් ජීවිතයක් කරන්න විනය නීති හතර ඒ නීති හතර නෙවෙයි එක නීතිය හතරකට එක යෙදීදී කියන එක විතරයි ඔය විනය නීති හතරක් කියලා කියන්නේ හේතුව නමුත් එකම විනය එකම ක්‍රමයයි ඒක යෙදීදු කරුණුත් තියෙන හතර ඒක පිට වැඩි මුකුත් නැහැ ඔය හතර විතරයි ප්‍රධාන වශයෙන් අපි කල්පනාවට වගකීමට බාර ගන්න එතකොට කාය කායන කාය සබ්දයක් ගත්තා ඊළඟට වේදනා සබ්දයක් ගත්තා ඊළඟට චිත්ත සබ්ද ධර්ම සබ්දයක් ගත්තා මේ මොකද්ද මේ වට්ටෝ මේ වට්ටෝ මේ තියෙන්නේ ඔක්කොම වුණාද ජීවිතය විවිධ ආකාරවලට පෙරළමි කීඩාද නානා තරාතිරන් දූෂණ ස්වරූපයක් මතු කරමි ජීවිතෙන් නොයෙක් අතර පෙරළන ප්‍රධාන කරුණු හතර තමයි ඔය කරුණු හතර සම්බන්ධ නොයි මේ සත්‍යාගේ නිසා ජීවිතයේ ඉදිමනෝ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ ඔය කරුණ අතර ඇවිල්ලා තමයි
හොඳ හෝ නරක. නරක කරන්නත් ඔයා. හොඳ කරන්නත් ඔයා. දැන් දැන් අපි කරන්නේ නරකයි. ඔය අතර එකාසු කරගෙන අපෙන් සිද්ධ වෙන්නේ නරකයි. ඒ මොකද අපි නරක සිද්ධ වෙනවා කියලා කියන්නේ ඔය අතර සම්බන්ධ වෙලා ක්‍රියාවට වැඩිච්ච තැන අපිට ලැබෙන දුක. සන්තෝෂයක් ප්‍රීතියක් සංසිල්ලක් සංසුන්කමක් නැහැ. බොහොම ලොකුට හැදයට ඉතාගෙන ඉන්නවා රට ඉඳිනවා නිදවන ආදි වශයෙන්ද ඒ කෙනාම විඳින්නේ මානසික ජීවිතයෙන් දුක්. එතකොට දැන් මේ හතර වැඩ කරන හැටි බලන්න කොහොමද මේ හතර. එතකොට මේක හතරක්ද නැත්නම් එකක කොටස් හතරක්ද? ඒකයි ප්‍රධාන වශයෙන් දුක. කාය ජීවි ක්‍රියාව ශරීරයේ දැන් අපි උපතේ දීලා තියෙනවා කාය කියන්නේ ශරීරය. මහා කරදරයෙන් වැටෙන වෙලාවක් එනවා. ඒ අර්ථය ගත්ත මොකද්ද? ඉති අජත්තන්වා කාය කායන් පස්සේ ඉති පරිද්දාවා කාය කායන් පස්සේ. ඕක කරන්න ගියොත් ඒ නීතිය හද ගන්නේ අමාරුයි. ඉති අජත්තන්වා කාය කායන් පස්සේ ඉති කියන්නේ තමන්ගේ ශරීරය පිළිබඳව බලන. පරිද්දාවා කාය කායන් පස්සේ කියන්නේ අනුන්ගේ ශරීර බලන. ඉති ගන්න වැඩ දෙමියන් බෙන්දත් පුළුවන් කොටසක් තියෙන බැරි කොට. මෙයා මේ භාවනාව දී කියලා බණ්ඩි කියොත් ඒ සෑහෙන්නේ. මේ විදිහේ මොකට කතා බුදුහාම මුසු කෙනෙක් කියන්නේ. අන්න එවෑන් තම උපින්නේ මේ වැඩි මතවලයකට අත්‍යවශ්‍ය වැඩිලා ප්‍රගන්ඩ දෙකම දඟල. කොහොමද කිව්වොත් කුරුම්බගදී කියලා එකක් පොල් කොම්බයක් අරන් ඉන්නවා. ඒ කිසිම බලපෑම් මුකුත් නැහැ. අන්න ඒ වගේ වැඩක් අවුදේ. නමුත් කාය කියන්නේ කාය කියන්නේ ක්‍රියා. මුකින් ක්‍රියා ජීවිතේ ක්‍රියා. නිර්ජා අපකාරී ජීව ජීවිතේ පිළිබල් බුද්ධලයක් ඉතිරිස්සන. මෙතන ක්‍රියාවේ කියමු කද ජීවිතේ සියලු ක්‍රියා සංවිධාන කරන මූලික ක්‍රියාව තමයි සිතෙන් කරේ. සිත අවදි නොවි ශරීරයෙන් කොටක් කරනවා. සිත අවදි වුණාට පස්සේ ශරීරයට ඒකට අවද නවන ත්‍රවි ඉඳන් අර ප්‍රධාන ක්‍රියාව සිතට. සිතේ ක්‍රියාව තමයි කාය. අනි තේවත් ඒක අනුකූල ක්‍රියා කරන නිසා ඒ සියලුම ක්‍රියා තමයි ප්‍රධාන දෙන්නේ. ආය වේදනා කියන්නේ ආය වේදනා කියලා ගත්තේ ඒ චිත්ත ක්‍රියා කරන ආකාරයේ හැටියට ක්‍රමයේ හැටියට ඒ ක්‍රියාවේ උපදවන වින්දනයක්. ඒ ක්‍රියා තවත්තර ක්‍රියාවකින් උපදින වින්දනය බලලා කියන්නේ ඒක පරීක්ෂණයක්. මේ ක්‍රියාවෙන් මේ වින්දනය ලැබේ. මේ ක්‍රියාවෙන් මේ වින්දනය. එතකොට කාය වේදනා කිව්වේ එම ක්‍රියාවේ චිත්ත ක්‍රියාවේ උපදින වේදන. ඒක ස්වභාවයෙන් පවතින සත්‍යයගේ සිදුවෙන සිද්ධිය. දැන් ඒ සිද්ධිය ආශ්‍රය කරගෙන තවත් ඒකට අදාළව තව කොටස් හතර දෙක පෙන්නනවා. චිත්ත ධම්ම චිත්ත කියන්නේ චිත්ත කියලා කිව්වේ හැම සිතේ සිත විසින් කරන ක්‍රියාවේදී උපදින වේදනාව අල්ලා එතකට සම්බන්ධකම් සිත පවත්වන ආකාරයක් ගැනීමෙන් ගැටීමෙන් නැත්නම් ඒකෙම නිදහස්වද ආදී වශයෙන් සිත වැඩි ඒකත් එක්ක ක්‍රියා කරන ආකාරය ඒකට කියව චිත්ත. ඒ සිත ක්‍රියා කරන ආකාරයේ හැටියට
සිතේ උපදින ජී සිත ඇතුලේ උපදින ධර්ම ස්වરૂපය ධර්ම ස්වરૂපයක් තියෙන ප්‍රතිපල ලබා දෙන ආකාරයක සකස් වීමක් තියෙන සිතියක් කියලා ඒක කියන ධර්මය ධර්ම ස්වභාවය કોઈ මේ ධර්ම කියන වචනේ සෝරන ඉතින් 170 ඔක්කේ නමුත් මේ ළඟදිත් මම හඳුනගන්නයි බං දේශනාවකදී මෙතන කියන ධර්මයේ කියන්නේ හවලේ මෙතන කියන්නේ මෙතන කියන්නේ එතකොට ධර්ම කියන එක අරගෙන ඔතන කියන්නේ මොකක්ද කිව්වේ ඔයාලට ධර්ම අදාස වලට කියන්නේ හා කියන්නේ මොනවද කියන්නේ එතකොට නියම එක අදහසක් නෑ විශිෂ්ට ව්‍යාකරණ පාවිච්චි කරන වෙලාවට කරේනා ධර්ම කියන શબ્දයක් ආවද ඒකට නියම නිගමනයක් තියෙනවා මොකද ධර්ම ස්වභාව ඒ ලාවට ජීවිතය ඇතුලේ ඒ ක්‍රියාවත් ඒ තුලින් මතුවෙනා වේදනාවත් වේදනාවල්ලා වෙනුකුණාව සිත් ස්වરૂපයක් නිසා ඒ ජීවිතය ඇතුලේ ධර්ම ස්වභාව ධර්ම ඒ අවස්ථාවේදී ජීවිතය තුළ ධර්ම ස්වභාවයක් අපි ඒක ගම් වෙයි දසුරක් වශයෙන් කෙරෙබ්ියා බැලුවා බලනකොටම ඒ සිත ඒ නිමිත්තට අවදි මේ යොම් වෙයි අන්න ඒ ක්‍රියාව එතකොට ඒ ක්‍රියාවෙන් උපදවපු වේදනාව ඒ තරම් දුක්ඛදායක නෑ එමගින් දැක්කව කියන්නේ දැකීම ක්‍රියාවක් දැකීමෙන් උපදුනා වේදනාව සෞම්‍යයි ඒ පිළිබඳව සිත දැඩි විරුද්ධයකින් හෝ දැඩියාවකින් අල්ලන්නේ නැහැ ඒක නිසා ඒ ධර්මය ශාන්තයි උපදින ශාන්ත ස්වභාව සිතේ ධර්මය ඊළඟට ඒ සිතම ඒ නිමිත්තෙන් අන්න ඒ මනුෂ්‍යයා හැසිරිච්ච හැසිරීමක් අල්ලන ඒකට විරෝධයක් සිතේ ආවොත් අන්න ඒ වෙලාවට චිත්ත ක්‍රියා මොකද ගැටෙන ගැටෙන ක්‍රියාවක් කරනවා හිතේ තියෙන නිමිත්තක ගැටෙන මොකද දැන් මේ ක්‍රියාවේ සිතේ ක්‍රියා ගැටෙන ක්‍රියා එතකොට උපදින වින්දන උපදින දුක්ඛ කීදේ එතකොට ඒ පිළිබඳව සිතේ උපදින ස්වභාවය සිතත් එක්ක ඒ සිතේ ස්වභාවයක ගැටෙන ඌලන්ට බෑ මේක ප්‍රසංසුන්කම සිත නිසා ඒක එක්ක සිතේ වේග ගැටෙන වේග ගැටෙන කියන්නේ එකම වේගය මොකද්ද මේ ගැටීමයි ඇලීමයි සිතේ මේ වේදනා ඒ වේදනා උපදිනකොට ඒක ගැටිව වැඩ කරනවා කියන එකයි කියන්නේ සිතේ වේග දැටිවල එකට ආසාරෙන්න ඒක ස්පර්ශ කරමින් වැඩේ හැබැයි වැඩි වෙලා ඉන්න බෑ ගැටිව තුන වැටෙන ඔන්න ඕකයි මේ සිතේ තත්ත්වය කියන්නේ මොන විදිහකටද සිත වැඩ කරන්නේ ගැටෙනවා ගැටෙනවා කියන්නේ වේගයෙන් දැන් ඒක නවත් ගන්නවා කවුරුත් නවත් ගන්න හදනවා නෙමෙයි ඒක ඇති ඒ ක්‍රියා කරන්නේ එහෙමයි දැන් ඒක හත්ත්‍ය කියන නිසයි දම්මික ධර්ම ස්වභාවයෙන් සබහාය මත අපසලදම් අපසලදම් කියන්නේ පොදිනටි පොදිනටි දත්තයෙන් මිදින්න මට උල්ලන්නත් බෑ මම මේ මේ දඟලන් උදෑව දත්ත එන්නෝ බර තමයි කාය වේදනා එකම සිතේ ඇතිගෙන ක්‍රියා ස්වરૂපයට අයිති ඔය හතර ඒකට එක සිතක උපදිනව අපිට බලන්න බෑ සිත වැඩ කරමින් ඒ ක්‍රියාමාර්ගයේ යන අතරේ හරියට යම් කිසි දෙයකින් වැක් කරනව වතුර කිමේ වැක් කරන වතුරුත් කියත් කලින් මේ හොඳ වතුර දරනක වතුර දි කියලා බලන්න අන්න ඒ වගේ වැඩකේ අපි අපේ ගන්න හැම සිතක්ම අපේ කාය වේදනා චිත්තම ගන්න බැහැ ඒ සිතිවිලි එහෙම වැඩ කරනවා
අර ගොනුන අහුවෙන්නේ ඒත්සත් අපි මේ නීතිය වලට මොකක්ද නීතිය ඔය ඊ ජනවලින් පිටෙන්න අපි විසින් පිළික ජීතු ආකාරයේ පුරුදු කරන් වෙනවා ඒ පුරුදු කරන පුජ්‍යයා විසින් පුජ්‍යයා විසින් අනුගමනය කරේ ක්‍රමයේ පෙන්නුව මේක සමු සෞම්‍යත්වයේ පස්තරසන් බුද්ධ තත්ත්වයේ පස්තර ගන්න ඔබ විසින් මේ කියන සතිපට්ඨානත් මොනවාද සතිපට්ඨාන සිහිය පිහිට විය යුතු කරුණු හතරේ ඔබ විසින් ඒ සිහිය පිහිට විය යුතු හරි නිවැරදි ශාස්ත්‍රීය ක්‍රමය උදාහරණ දෙන්න කාය කායන්වත් කායි කාය අනු කාය අනුපස්සී කියන්නේ මොකද්ද ඒක මෙයා කවුද තේරුම් ගන්න මොකද මේ ආන්තික භාවන අනුකල ලබනාත්මික භාවනා ගන්න මේ උදව් කාය කාය අනුපස්සී කියන්නේ ඒ සිත ක්‍රියා කරන කොට දැන් අර මම මුලින් කිව්වා අර නිමිත්ත හමුවෙච්ච හැටි මේ ආශාවල් නිමිත්ත කියලා හැඳුනුවා අන්න ඒ වෙලාවේ සිත වැඩ කරපු හැටි එයා දැක ගැනීම අනුබල සිත වැඩ කරපු හැටි දැක්කා ඊළඟට යාට පේනවා දැන් මගේ සිත ඒ නිමිත්තේ ගැටෙනවා අර ගැටිච්ච නැති වෙලාවේ තිබිච්ච සෞම්‍යත්වය දැන් නැහැ ඒ මොකද මේ නැත්තේ ඕ සිත ගැටෙනවා ඒක යම් දෙයකට විරුද්ධ වෙලා ඒක නැති කරන ඒක හැප්පෙන්න හදන ඒක තල්ලු කරන හදනවා කිව්වේ අන්න ඒක අනුපස්සී කියන්නේ තද තත්ත්වයෙන් දැක්ක කියලා ඒ ඒ ක්‍රීහිත ක්‍රියා කරන කරන හැටි බලා ගන්න ඕන ඒක අනුපස්සී අනුපස්සනාව කියන්නේ ඒ අනු අනු කොයි සත්‍යද හරුනේ දැන් මම කියන්නේ වාණේ රෝණුකර කොණ්ඩක් කරපෝල බලන කොච්චරද කියලා ගාන හරි කිව්වා. එහෙම දියනෝටි ඡන්ද මෙහෙම කරපො. ඉතින් මේකත් මාන්නයක් කෙරවල නීතියක්. ඔය සුත්තාන මාන්න දෙන්නේ කිව්වේ කියලා. එතකොට කාය කාය නුස්ස. එතකොට අනුපස්සනාව ඒ විදිහේ ක්‍රමෙන් තමයි ඒ නීතියක් තමයි කරන්නේ. කොයි කොයි විදිහටද වැඩ කරන්නේ ඒ විදිහ දැක ගන්න එක තමයි අනුපස්ස. කාය කායන්පස්සේ විරති ඒ කාය කායන්පස්සේ ක්‍රියාවේට අනුව ඒ බලන එකන වාසය කරන්නේ කොහොමද ආකාර සම්පජාන මොකද ආකාර සම්ප මට හිතක දෙයක් මෙතන සිද්ධ වෙනවා නම් ඒක නමතා ගැනීම සඳහා ඒක නිරුද්ධ වෙන ආකාරයට මගේ පැවැත්ම සිදුවිය යුතුය යන මතය දරාගෙන මතය දරාගෙන ඔය අනුපස්සනාව මේකයි මගේ මතය මොකද මට ඕනේ මේ සිත අහිතකර ක්‍රියාවෙන් දෙන්න හිතකට දුරු වෙන අය සිිතේ සිදුවෙන්න මට ඕනේ මේකට අනුව පිළිපද ඒ තත්ත්වයේ උදාවන තුරු ඒ වාට සහය දෙන්නා වූ ධර්මයන්ද නිදෙන ආකාරයෙන් මේ පැවැත්ම ගෙනියන ආකා සම්පජානු මෙහෙම ගෙනියන්න ඕනේ කියවට ඔ කරියන් නැති නිසා සම්පජානයක් කිව්වා මෙහෙම ඕනෙම ඔබ වෙන්නේ එහෙම කිව්වට කියන්නේ වෙන්නේ නැහැ ඒකට යෙදිය යුතු සහයෝගය පිණිස යෙදි ක්‍රම සම්බන්ධ කර යුතු දේව මෙන්න මේව අතර සම්බන්ධ වෙන මොකද අර කිව් මතේ සාර්ථකව කරන්න මේවයි කර හැම වෙලේම තමන්ගේ පරමාර්ථය තියෙන්න සාර්ථක සම්පත මොකද්ද මම මේ
ක්‍රියාමාර්ගයෙන් දැස්සේ ජීවිතයේ දුකින් මිදීම මුදවා ගැනීම සඳහා උපකාර වන තත්ත්වයට මේක වැටෙන විදිහට පිළිබඳ එකදක් පරම එකොට ඊළඟට ගෝචර සම්පජ ගෝචර සම්පජ ගෝචර සම්පජාන්ජී කියන්නේ මේ දුක් නැති කිරීම නැති වීම සඳහා මේ නිමිත් දුදුන් කරගන්න දුදුන් කරනයි කිව්වේ මේක ප්‍රයෝජනයට ගන්න ක්‍රමයක් ඒ ප්‍රයෝජනයට ගන්න ක්‍රමය හරියට කරේ ඒකකින් කලින් දැනගෙන තියෙනවා දැන් සතිපට්ඨාන භාවනා ගොඩනැගෙන ඉලයි තමයි පොතක් කියන්නේ නේද අපේ භාවනා පුරුස් ගගේ අත්කට නැහැ උලම් නැති ආද මයින් අනුව ඉන්නවා මේවා තේරුම් අරගෙන ඉන්නවට කාරණේ කරන හැටි ඊටෝනා කරන විස්තර සමාධි ධර්මයේ කවදාවත් මේ වැඩි කරන්නේ දෝරගන්න මිනිහක් ඒ කාරණේ දන්නේ නැතුව බෝරේ ගැහුවා නම් මිනිහා දන්නේම නැහැ බෝරිට කරලා මිනිහෙන් නැහැ ඉවත් කිරීමට බලාපොරොත්තු ඊඩා නොලැබෙන විදිහට මේක අසුරුවා ඒකයි ගෝචර සම්පාය සම්පාය සම්පජන්නේ කි මේක සරේ කාර්මයේ සාර්ථක වෙන්න මොන ධර්ම මොනවද මේ සිතට උදව් කරන්නේ ඒ උදව් කරන ධර්ම වෙනවද සද්ධා සති විනය සමාධි ප්‍රඥා කියන මේ අධිපතිකම් කර්ම ධර්ම මේකට සප්පාය උදව් මා යොදන්න සද්ධාව නැතුව මේක කරන්න බෑ සතිය නැතුව මේක කරන්න බෑ ඊගෙන සුදුසු සත්‍ය නැතුව කරන්න බෑ යොදන් සම්සුන් හිතක එකඟ සම්සුන් හිතක අයිති වාසි කම ඉතින් වැඩි උදව්වක් ලැබෙනවා ඒ වගේම හැම දෙයක් පිළිබඳව නිසි තීරණේ නීම විතර දෙන්න ඕන. තමයෙන් සිද්දක සාර්ථකයි කියනවා. සප්ප. කොට අසම්මෝහ. මේ කිය කාරණා. මේ කිය කාරණා තුන. අරනේ තුන. නිසි ආකාරයේ මේ විදිහට කෙරෙනවාද කියලා මට නිතර තේරෙන්න ඕන. නැත්තම් කෙරෙනවා කියලා ගන්න. එවිට බෙදින් අන්නේ කියන අසම්මෝහයි මෝහය නොකෙලෙන ගති යුක්ත නැතිව තියෙනවා කෙලෙන්න ඕන හැබැයි නොයාලිමයි කරන්න අන්න ආදාර සම්මෝහ අර කියන්නා වූ තමාට අහිතකර දේවල් තමාගේ ජීවිතයෙන් ඉවත් කරන තැනට වැඩහදන්න සම්පජන්ජී ඔඩේ සම්පජන්ජී මතක තමයි එතකොටේ සම්පජඤ්ඤ ආදාන සම්පජඤ්ඤ සතිමා විනයෝ සතිමා විනයෝ ලෝකෙ ඒක මොන ආදාන සත්‍යය කියන්නේ ඒක වැඩි පැහැදිලි නෑ විනයය ලෝකෙ කියන්නේ මොකද්ද සතිමා විනයය සත්‍යමා කියලා කිව්වේ අර කලින් කිය සිහිය මෙතෙන් මේ යොදමින් ඉන්න අතර ලෝකේ ලෝකේ කියවකට හැම වෙලෙම සිත් එකේ ආකාර වලට පෙළෙනවා මිස එකම ආකාරයක දින සිතක් ලෝකේ වෙන්නේ එකම සීමාවේ එක එක විදියට පිටවෙලා යනවා ලෝකයෙන් කෙරෙන්නේ ඒ පෙරලෙන පෙරලෙන අවස්ථාව
ඒ පෙරලෙන අවස්ථාවක් අපි නිදසුනට ගත්තොත් වෙන්නන්න නිදසුනක් ගත්තොත් දැන් අර නිමිත් අර කලින් එක තත්ත්වයකින් ඒ නිමිත්තෙක සිට ඇතුළු කරමින් ඒ නිමිත්තේ තිබිච්ච පෙරලියක් ඒකත් නේද ඊට අනුව මේ සිතේ කරලිය තුන ඒකත් ඕනර අපි හත් කොයි ම ප්‍රශ්න ඒකත් ලෝකයි මේක කෙරලි එතකොට විනය ලෝකේ අභිජ්ජාද අභිජ්ජාද ඒ පෙරලි එතන පෙරලි තමයි නවත්තන්නේ ඒක ඒ වක්තිය වැඩ මේ තමන්ගේ වක්තිය වැඩි මේ කරන්නේ ඒ වස්තුව පෙරලිනකොට මේ තමන්ගේ සිතේ පෙරලිය වෙන්න ඉඩාරින් මොකද්ද වෙන්න ඉඩාරින් ඒකේ හැඩ විවිධ අපට ක්‍රියාත්මක වෙනකොට ඒව පිළිගන්න සිත් හැදෙනවා ඒක නවත්තන්න බෑ ඒක සිත දීන ගන්න කැට නමුත් විනය යලෝ ඔතන ගොවිසින් අස්කරන යුතු අයුම් කරයුතු දෙයක් තියෙනවා මොකද අවිද්‍යාව දුක් දැන් එතන ඒක ඒ පෙරලිය සිද්ධ වුණා දැන් අපි කියමු යා මේ නිකන් පිටගෙන වුණු ගමන් යා කට ඇදගොල්ල අර බර ඉන්නේ මෙයාට ඇදගොල්ල කේන්ද එතකොට දැන් මෙයා අහවල් වැඩි කොලා කියන දැනීම ඇති කර ගන්නා චිත්ත පෙරලිය මතේ ඒ පෙරලිය යටතේ උපදින යම් කිසි දෙයක් තියෙනවා මේ ලෝක විදිසිතේ ප්‍රත්‍යජන් කිසි ස්වභාවය මොකක් අවිද්‍යා දෝමන අවිද්‍යා කියන්නේ ඒකත් එක්ක ඇතිවෙන්නා වූ දැඩි අල්ලා ඒ අවිද්‍යාව මේ විදියටයි තියෙනවා දැන් අපි කෙලෙස් කියන බලන කොටම අපේ ළඟ බලාපොරොත්තුක් තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි දන්නේ නැතුව අපි ළඟ බලාපොරොත්තුක් තියෙනවා මොකද්ද? ඒ දැක්කන එයා මට හොඳ විදියට ඉන්න ඕනේ කියන තීරණය තියෙනවා. ඒකනේ අර ඉන්නේ විවාහ කරනකොට වෙන්නේ නැත්තම් එහෙම බලාපොරොත්තු නොතිබුණා නම් ඒ වස්තුව මොන විදියට ඇතුළු නැද්ද මට කාර්යයක් නැහැ. ලෝකයාගේ බලාපොරොත්තු අපේක්ෂා ඒ මොකද්ද ඇයිද හොඳව ජීවිතේ ඉන්න කොයි විදියට ඉන්න ආ ජීල්ලෙන්න බෑ වින්නේ ඒ මිනිස්යාගේ නිදහස් නිසා හෝ නැත්තම් වෙන හේතුව නිසා හෝ ඒ වස්තුව දඟලනකොට මෙන්න දෝමන සෙල්ලක් තියෙනවා අවිද්‍යා දෝමන තියෙනවා ඉන්නේ ජී ලෝකයේ අවිද්‍යාව ඒ සිදුවෙන පෙරලිය උඩ ඒ සිදුවෙන වෙනස් වීම උඩ අවිද්‍යාව ඒ නිසා උපදින්නා ගෝමන ඉපදෙන්න ඉඩ නොතබා අරකින් ආය කායානුපස්සිනී විජාතා සම්පජාන කියද මේ ටික කෙරෙන්නවා අවය නිවා එන්න තියෝ කියන අහන්නේ අන්න දැන් ඔච්චරයි විනයක් ලෝකේ තියෙන්නේ කියලා මම අර විදිහේ තමා යමක් ගැන බලාපොරොත්තු වෙන සිටින සිටියෝ එයා හිතපු විදියට නොව ඒකට පුළුවන් විදියටයි ඒක කියන්නේ දැන් කෙනෙක් කියනවා මේක පින් දිනන එයා හිතපු තැන ඒ විදියට කියන්නේ නැහැ ඒ විදියට පුළුවන් තැන ඒක මෙයා ස්ථිරෝදින් තැන සිතා ඉන්න මේ විදියට දැන් කියන්න ඕනේ කියලා ඒක දැරදි තිබ්බ හැටි ගොම්නසට පස්සේ
එතන බලාපොරොත්තු මෙයා මෙතන තිබියේ එහෙම බලාපොරොත්තුවක් බැල මෙතන මෙතන තිබ්බොත් හොඳයි ආදී කියන කොට මෙයා දන්නවා ඉන්දියන් පුරන්දරේ කියති ඒක මට ඕන නම් මම හදාගන්න ඕන ආ මොතන තිබ්බත් දැන් අවිද්‍යා දෝමනසේ දෙකම නැවැදී මේක මේ තනකින්නම් විහිලම් කරක් කරන වැඩක් නෙවෙයි ඕකේ වටා වට රංගුව සාමාන්‍ය සම්පූර්ණයේ ජීවිතය කන්ඩුවම් විදිහටයි ගොරොන්තු එතන අර බලාපොරොත්තු වෙච්ච එක අවිද්‍යාව මරක් වුණා මොකද හැම වෙලේම මේ විදිහට එතන කියන්න බෑ වැරදි වෙලා කියන්නේ ඒක නිසා මුලින්ම අවිද්‍යාව යස් කරන්නේ එහෙම බලාපොරොත්තු වෙන්න බෑ තමන් ඕන නම් දැන් සිද්දනක තියාගන්න තමන් තියාගන්න ඒකට අර අවිද්‍යාව යමක් පිළිබඳව මේ විදිහට සිදුවී ඉන්නේ මේ විදිහට විය යුතුයි කියලා සිතන සිතිවිල්ලම ඒ වෙලාවේදී ආ දෝමනක් දෙන්නපත් වුණත් ඒ දුරුතමයි දේවල්වලට දාල දුක් දෙන්න පුළුවන් නිසා මෙතෙන් දිත් ඒක කරපුවාම හරි එයා තිබ්බත් සමන්න නැතුව තිබ්බත් එහෙම කාගෙනවත් හිතන්න බෑ මගේ අත ගැනවත් මට එහෙම හිතන්න අවශ්‍ය අවශ්‍ය නැති කියන්නේ ඒක තප්පියා මොකද මගේ සිටින් මට ඕන විදිහට වැඩ කරන්න ඕනේ කිව්වත් දෙක නෙමෙයි යව සමම් මේ මන්දන්නේ මේ මල් කරච්චලේ ගියේ මොකද මේ අත ගැන එකක් මතක් වෙනවා වැඩිහිටි හිතනවා වලදී ඒක මට ඕනේ දෙයක් මේ අත මියා කියන්නේ දෙයක් ගියේ මිනිහා කාටද බයි මිනිත් යම් හිතේක හිතන එක නේ යතන. නේද? හිතවත් තමාට ඔය විදිහට. ඒක නිසා එන්නේ කෙරෙන දෙන්නට. උපක්‍රමයේ දරේ දෙන්නට එන තුරුේ ක්‍රමයේ ගමන් කරන තුරු මොකක් ගැනවත් මෙහෙම විය යුතුයි කියන එක. හිතවත් ඒ සිටිවිල නිසා වෙන්නේ දුමනක් සියටපත් වෙන හේතුව ක්‍රමයන් තත්ත්වයන් මත වෙනවා. මොකද්ද? එහෙම වෙන්නේ නැති නිසා දුමනක්. අපට දුක් දෙන්නේ දුන්නසයි දුන්නත මතු කරන උදා වැඩි කරගන්නේ අවිද්‍යාව ඒක නිසා බුදුනම් එන්නනවා අවිද්‍යාව දෝමනක් දෙකම නැති වී කියන නිසා දෝමනක් නැති වෙන්න නම් අවිද්‍යාව තමයි මුලින්ම නයි තොට දෝමනක් නැත්නම් එතන විනය කියන්නේ අත්තරිනේ අත්තරිනේ කිව්වට දැන් විභෝධන්නේ කිව්වට කීප පාරක් වතුර දානනේ මුදු සුද්ධ කරගන්න එක පාර දාපු වැටීම ඔක්කොම විනය වෙන්නේ නැහැ නේද කීප පාරක් දාන්න නෝ දේ ඔක්කොම කරන්නේ අස් කරන දහතේ ඒ හැම වෙලෙම මුලින්ම පුරුදුන හැටියට අස් වෙනකම් මේක කරන්න ඕනේ ඒකයි විනය කියන ඒ කරන්න පුළුවන් විදිහට බුදුරජාණන් මේක දීලා තියෙන්නේ තුනමදි කරලා තියෙන්නේ තොයි විදිහට හේතු විනය කරන්නේ ශෝකය ඇති වෙන්නේ අවිද්‍යාව අවිද්‍යාව ඒ රත්ති මතින්නේ අර ඉතින් ඒක ඉවත් කරන්න අවිද්‍යාව දෝමනස්ස දෙකම විනය ඔව් අවිද්‍යාව දෝමනස්ස විනය කියලා දෝමනස්සෙන් තමයි අර ශෝෂණේ රත්ති නැති ඒ වැඩි රත්ති ජීවත් වීම දුන්න රත්ති ඉතින් ඒක කරන්න අර අවිද්‍යාව තියෙන අස්කරන්න ඒකයි අර හේතුව නැති කරන්න වෙලා ශෝක මන්දිය තමයි නවත්තන්නේ ශෝක මන්දිය නවත්තුනම දුක්ක දෝමනස්ස අස්තේ දැවේවි ඒක කතාවක් නෑ නේද මේ ශෝක මන්දිය වෙනවා ශෝක මන්දිය නවත්තන්න නම් ශෝක මන්දිය නිෂ්පාදනය කරන නිපදවන
මූල ධර්මයේ විදේය අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මේ වස්තෙන් කියන දෝමනස් කියතයි. දැන් අපි ඉන්නේ දෝමනස් කියන මත්ත තමයි මේ දිවා. උකද අපි යන අවිද්‍යාව කියන්නේ. දවරු මොනවද? ඔක්කොම එළවට කියන්නේ නේද? ඔක්කොම සුද්ධ කරගන්න. මේ සාමාන්‍ය පොට්ට වතුර දාලා එකම් කිංස ටිකක් දැම්ම දා කියන්නේ නැහැ එළවට කියලා. එන හතකට විතර තියන්න වෙලා තියෙනවා. අන්නේ ඒ නීතිය මොකද්ද මේ නීතියෙන් දෙන්නේ මොකද? ජීවිතේ යම් යම් නීති අනුගමනය කරලා අප්‍රමාද නීතියට යටත් වෙලා සිටියා. ඒ නීතිය කිව්වට වැඩක්ුණේ නැහැ. මේ එක නීතියයි තියෙන්නේ. ජීවිතේ සපත සපවත් කරගෙන සන්තෝෂෙන් පාවිච්චි කරලා ඒක පිළිබඳව ගති නියම අදහස් පාවිච්චි කරන්න එකම ක්‍රමය බව. එවද එක විනයයි මේ කාරණා හතර ප්‍රයෝජන. එතකොට කාය වේදන චිත්ත ධම්. එතකොට ඒ ක්‍රියාව මෙදෙන ප්‍රමාණය කොච්චරද? ඔය ක්‍රියා කොටස් පිළිබඳව මෙදෙන ප්‍රමාණය කොච්චරද කිව්වොත් ඔය ක්‍රියා කොටස් චිත්ත විදිවිදි දැකලක දැකලක ඇවි අන්තිමට සිත ක්‍රියා කරන තවත් තවත් තාවක් පෙන්වෙනවා. එයා මැරෙන හැ නවතීව දක්වා මේ ක්‍රියා පද්ධතිය චිත්ත වැඩ කරන ක්‍රියා පද්ධතිය එක එක දෙයින් එක එක දෙයින් මේ සිදුවෙදී ඒක ක්‍රියාව අවසන් වෙන තැනක. එතකොට දැන් ඊයක පස්සේ දුක්ඛේනෝ එක්ියා සම්මුඛය. ඊළඟට දැන් වේදනා වේදනානුපස්සනයි. මේ ක්‍රියාව අපි ඔහු කතා කරා. දැන් අපි කිව්වා ඒ ක්‍රියාවේ සුළුමුළු. නමුත් ඒ ක්‍රියාවේ සුළුමුළු අස්සේ ඒ පැහැදිලි කිරීම අස්සේ වේදනාව සිත අල්ලපු ඇල්ලිල්ල ක්‍රියා කරපු ආකාරය එවාගේ මිහිපත් ධර්මය සියල්ල පිළිබඳවම මෙයාගේ අර නීතිය උල්ලංඝනය නොවී වැඩ කළොත් වේදනාව වැඩි නම් ඒක අර්ථ චිත්ත ක්‍රමය වැරදි නම් ඒක හරියන්නේ ධර්මය අකුසල ධම්මානම් කුසල ධම්මා වලට පෙරලෙනවා. ඔතනින්ද මේක හදන්නේ චිත්ත ක්‍රියාකරණයේ ඒ නිසි විදියට සංවිධානය කරගැයි. ඒ සංවිධානය කිරීම ඔන්න නීතියක් යනකොට එයාට වේදනාවේ යාවේ ඒ උපදන්න වේදනාවත් ඔය නීතියට අහු වෙනවා. චිත්ත වැරදි විදියට වැඩ කරන එකත් ඔය නීතියට අහු වෙනවා. නරක ධර්ම උපදින එකක් වෙයි කියලා. ඒතර දැන් අපි ජීවිතයට අපි නිකන් ජීවිතේ පිළිබඳව කලකිරලා තියෙනවා. කලකිරලා කියන්නේ අපි ඉන්නවා මේක නොදිනා යනවා ඉතින්. නමුත් හැම වෙලේම හිත යටින් ප්‍රශ්නයක් එක්ක ජීවත් වෙන්නේ මොකක් නිසාද? අපේ උපදින අකුසල ආදම්. අකුසල ධම්මවල විපාකයෙන් චිත්ත ධර්ම වේදිනේ ඒවලම පීඩා දෙන එකයි. ඊට පස්සේ ධර්ම විචනේ වූ තවත් පීඩා දීමට මතු වෙන එකයි. එතකොට අපි කියනවා අපි අකුසල කරන්නේ නැහැ මොනවද? සතුන් මරනවා. මොනවද? මොනවද මුදල් වෙන? අපි අකුසල. දැන් අපි කියන්නේ කියලා නෑ ඒනික. එනිදි ගන්නේ අකුසලයක් කොල්ලමිනි. ඒ විලාමින් දැමුත් අකුසල සිද්ධයි. අපර කුසල කුසල ගැන කියලා තියෙන ක්‍රමයේ විතර වරක් තමයි දැන් ආදුවේ. අපි අතීත කර්මය වල එළියන. ඕ අතීත කර්ම. පරිසම්පීග. අතීත කර්ම නෙවෙයි අපිට පරිසම්පීන්නේ වර්තමාන. අතීත කර්මයේ වර්තමාන කර්මය කිරීමට උදව් කරාට බාර ගන්න ඕනේ. අපිට ඕනේ නැහැ කරදර ගන්න. දැන් අර මිහිර නටන්නේ. ඕයෝ ඊසෝ ඕමයි කියලා ඉන්නකොට මොකද අකුසල ධම්ම? එහෙමද?
ඒ මිනිහාගේ අයිතිය මිනිහට දෙන්න නැත්නම් මෙයා බාර ගන්න දෙන්න දින අල්ලගෙන ඊට පස්සේ ඒකට විරුද්ධ වෙන්නේ ලෝභ ද්වේෂ දෙක මෙතන තියෙනවා කොටස ලෝභයෙන් ගෙරලිය කොටස ද්වේෂයෙන් අපි දෙවිය අධ්‍යාත්මයි ඉස්සෙල්ලාම ඇත්තු උදාහරණය නිමිත්තක් කෙරෙහි නිමිත්තක් කෙරෙහි යොමු වුණා ඊට පස්සේ ඒක හොඳයි මොකද මට ඕනේ නැහැ මට නැතුණට කමන්නේ ඒක හොඳයි ඒ වගේ එකන අර ආගමත්තමේ වගේ මට්ටමක නතර වුණා එතකොට අර ග්‍රහණයක් එතන රත්වීමක් ඇතිුනෙත් නැහැ රත්වීමක් ඇති වෙනවා ඒක දැනින්නේ එතන අර අකුසල ධම්මා ස්වභාවය ලෞකික කුසල ආදම් ඔබට කියන්නේ ලෞකික ලෝකෝත්තර වශයෙන් මොකද විදහට දැන් ඕනේ ඒ බක්කිය වල දාලන්නේ ලෞකික බක්කියේ එක ලෝකෝත්තර බක්කිය දාන්නේ යම්ම දිනම් ඒක ලෞකික කුසලයක් මොකද හැම ලෞකික කුසලයකම රාගය හොඳයි කියන කාට දොන් ඒකෙන් ඇති හොඳක් නැහැ මොකද ඒක රාගික හැබැයි රාගයක් තමයි දැනුම බෑ ඒක කෝටේ ගලවල ලැබෙන ගැනීම ගලව කෝටේක දීන්න බැරි වැද්දට හරියන්නේ නැහැ ඕම ඉස්තරිකේ වෙන විදියට දැන් මාටික දීලා جاتا ඒ ගත කරද්දී ඊළඟට ඒක පස්සෙ
තමයි බුදුහාමි 24 නමින් පස්සේ තමයි මේ උත්තරයට ඉන්නේ. අපි කරගොඩ ඉන්නවා. දැන් මේ 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 ඉන්නේ. කොයිතරම් ආර්මි පුරලා තිකන මේ ඒ අයගේ ජීවිතවලින් පේන්නේ. මොකද මේ හරි දේ දැක්ක හැකි. එල්බ ගත්තේ අන්නේ ශක්තිය ලෝතුරා බුද්ධත්වයේ ලැබෙන උත්තරයක් පාරමී පුරාගෙන මේ සාජකාරී කරමින් ඇවිල්ලා අන්න අවල්තන බුදු කෙනෙක් ලෝක පහළ වෙලා අය ඒ උත්තරයා මේ මාර්ග ක්‍රමයේ කියන හැටි ලෝකෙදි ගිහිල්ලා යත් මේ අය වගේම තමයි ඒ අතර දෙගෙන ඉන්නගෙන ඉන්නකොට මේ උත්තරයාගේ ජීවිත අභ්‍යන්තරයේ පවතින ශක්ති ස්වරූප වෙනදත්ත ඒ බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වයි කිය පගදාට බැරි ඇහෙන පුදු ළඟ තියෙන කිව්ව කරන්නේ ඒක මේකේක පරාජිත කිව්වේ නෙවෙයි සෑහෙන ප්‍රමාණයක් දිනවයි එහෙම එහෙම කියන්නේ ඒ දිනන ඉතුරු ටික දිනන්නයි මේ උත්සාහය කොහොමද තමයි කවුරු සංසාරේ සසල මුදින් මිදෙන්නේ එක පාරට කරන්න පුළුවන් දෙයක් නැත්නම් මේ නොවේ කියන උගත එක පාරට හැදිච්ච මිනිහෙක් දැන් කවුරු හරි ඇවිල්ලා ඉතින් හා මිනිස්සු මැරේවා මොන මිනිස්සු මැරෙයි කොල්ලොත් මැරේවා කෙල්ලොත් ඔහොම කියවනම් හරි නමුත් ධර්ම නියමයේ හැටියට අනාදිමත් කාලයක් නානාතරාති රංගුල ශක්තිය විශක්තිය වේවා දින සෝරසේ අරගෙන තමයි මිනිහවද ඒ අපේම මේවා පස්ස ඇවිල්ලා බලනකොට කොටි සිංහියෝ වලක්කු ගෝඩු දැරණි එක නැල්ලු වෙනවන අපේ නෑ දැයි අපි පාවුතර ලැවිල්ලා ඉන්න අපි මෙහාට ඇවිල්ලා ඉන්න තාමින් ගෙලි මර කුල තාමයා ඒක නිසායි බුද්ධහම දෙන්නන්නේ තමාට නෑ දැයි කියන එක ඔහරේ මියන්නේ එක නෙදවා ගැන්නේ එයාට අපිට න්‍යායයෙන් වෙච්ච කිසිම පත්තේ නෝ ඒ ආපු බංකොල්ල පරිණාමී කියන එකට ධාතින්ගේ මේ ධාමි පරිණාමී කියන චිත්ත පරිණාමී කියන තේරවාදී පරිණාමී එකින් එකට වර්ධනයේ මේ වර්ධනයේ වෙයිද මිනිසා දක්වා දැන් ගොඩ ඇවිල්ලා ඔච්චර වාසනාවක් අර කටකොඩි කී විනා වෙනවා රෙවුලත් එක්ක මේ වාසනාවක් තියෙනවා එතකොට ඒ වාසනාවන්තකම එතනින් නැවතිලා නෑ නේ අය. ධර්මයේ දුදුරු කරන ශක්තිය හැදිලා තියෙනවා. ඒක නිසා මොන වදේ කරදරේ තියෙනවා. මේ ප්‍රයෝජනයක් නැතිවස්තාවක් තියෙන පාදින ශක්තිය. ඒ නිසා වෙනාලේ සතිපට්ඨාන කිලුණ නැති කියලා දුක් වෙනවා. කියලා. ඒ ප්‍රමාණයට අනුව ඔය අය විතර ප්‍රමාණකින් ගේනවා නිදෙන්න අදිතාරණ දාලා දැන් ඉතින් කරගෙන යනවා. මේ කරගෙන යාම සුවිදා වස්තුවේ නිය වෙන්නේ අද දේශනාව විතර. මේ පිළිබඳව අහන්න. යම් කීරෝන් සයිතෝන් ප්‍රශ්න අහන්න.
ආයේ තමා දැනගන්න ඕනේ මේ ඒකයි විද්‍යාවේ ලෝකයේ අභිජ්ජා දෝ අභිජ්ජා